තෙරුවන් සරණයි වගේ දරුවෝ හැම දිනාටම චිත්‍රූප මැවීමේදී දරුවන්ට ඇතිවෙන පොදු ගැටලුවක් පිළිබඳව කතා කරන්න තමයි මේ වීඩියෝ එක ඇත්තටම මම සිදු කරන්නේ. මම මේක ගොඩාක් සෞභාග්‍ය රඳුරට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දරුවන්ගෙන් අත්තුතු කාරණයක්. ඉතින් මට හිතුණා මේක කියා දෙන්නට ඕනේ කියලා. ඒක දරුවෙක්ට මම සියලුම දේවල් කියලා දීලා අන්තිමට ආපු ප්‍රශ්නේදී මට හිතුණා ඒක යාට හිතට ආවේ නැහැ කියලා. ඒක නිසා ආයෙත් මම මේ දරුවට මුල ඉඳලා මේ චිත්‍රූප මැවීම පිළිබඳව කියා දුන්නා. ඉතින් හොඳටම අභ්‍යාස කරන දරුවෙක්ගේ දරුවා ඒ දරුවන්ට එහෙම වැරදුනා නම් මේ විදිහට වැරදෙන තව දරුවෝ ඕන තරම් ඇති. ඒක නිසා තමයි මේ වීඩියෝ එක මම මේ විදිහට සකස් කරන්නේ. චිත්‍රූප මැවීමේදී අපි හිතමු අපිට රුපියල් කෝටියක් අවශ්‍යයි කියලා. එතකොට තමන්ගේ හිත තමන්ගෙන් ප්‍රශ්න කරනවා මේ රුපියල් කෝටි ඔයා කොහොමද හදාගන්නේ? කොහොමද හොයාගන්නේ? අපිට මම මෙහෙම කියමු කෝටියක් නෙවෙයි. අපිට රුපියල් එහෙම නැත්නම් අපි හිතමු අපිට ඩොලර් බිලියනයක් ඕනේ. මම ඩොලර් බිලියනේ ඔයා කොහොමද ලබාගන්නේ කියලා අපේ හිත අපිට ආපස්සට ප්‍රශ්න කරනවා. මෙන්න මේ චිත්‍රූප මැවීමේදී කවදාවත් මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න යන්න එපා. ඒක හිතටවත් අනවශ්‍ය කාරණයක්. ඒක එතකොට හිතට කියන්න ඕනේ වාට එක වැඩක් නැහැ. මම මේ වෙනකොට ඩොලර් බිලියනයක් ලබාගෙන ඉවරයි. ඒක තමන් චිත්‍රූප මැවීමේදී තමන්ගේ ඩොලර් බිලියනය ලබාගෙන තියෙන විදිය ගැන සලකන්නට ඕනේ. ඊළඟට තව ගැටලුවක් තමයි විවිධ දැන් අපි හිතමු මොනවා හරි තමන්ගේ හැම පැහැයක් පිළිබඳව තමන්ට තියෙනවා කියලා හැම ටිකක් තලෙළු පැහැය. ඉතින් හැම තලෙළු පැහැය නිසා තමන්ට ඒ පිළිබඳව පුංචි හිතට ටිකක් දොසන්සුන් ගතියක් තියෙනවා කියලා හිතන්න. එතකොට මේක නිවැරදි කරගන්න දැන් සාමාන්‍යයෙන් අපි හරියට අභ්‍යාස කරනකොට තමන්ගේ හැම පැහැය පිළිබඳව තමන්ට ඒ තරම් ලොකු සිතුවිල්ලක් නැත්තම් හොඳ තමන්ට ඒක තමන්ගේ පෞරුෂත්වයට ගැටලුවක් වගේ දැනෙනවා නම් මම කියන්නේ මේ දරුවන්ට මෙහෙම හිතෙනවා නම් සාමාන්‍යයෙන් අපිව මේ සබඳතාවම මවල තියෙන විදිහට අපි පිළිගන්න සූදානම් වෙලා ඉන්න ඕන. සමහර වෙලාවට අපි තරබාරු ශරීරයක් තියෙන්න පුළුවන්, කළු හමක් තියෙන්න පුළුවන්, තලෙළු හමක් තියෙන්නට පුළුවන්. අපේ විදිය ඒ වෙලාවේ අපි ගාව තිබුණු ශක්තියට අනුව තමයි අපේ විදිය තීරණය වෙන්නේ. අපේ උත්පත්ති බලය තමයි අපේ විදිය, අපේ මුහුණුවර, අපේ කටහඬ, අපි කතා කරන විදිය, අපිට අපේ අංග චලනයන්, අපිට හිතෙන විදි, මේ සියල්ල පාලනය කරන්නේ ඒ වෙලාවේ අපි උත්පත්ති බලය තුළදී අපිට ලැබෙන විදිය. එතකොට අපේ ඥානමය විදියට තමයි අපි මේ දේවල් ලබාගෙන තියෙන්නේ. ඒක අපිට කවදාකවත් වෙනස් කරන්න බෑ. ඒක නිසා මම හැම වෙලාවෙම දරුවන්ට කියන දේ තමයි තමන් විදියට තමන්ව බාර ගන්න සූදානම් වෙන්න. තමන්ගේ දත්වල පිහිටීම වෙනස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ තරබාරුයි, තමන්ගේ කෙස් හරි සිනිදුයි, ගලකම අඩුයි. මේ විදිහට ගොඩාක් දරුවන්ට එක එක විදිහ ගැටලු තියෙනවා. මට දසදහස් සංඛ්‍යාත දරුවන්ගේ මේ විදිහ ගැටලු ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක දන්නවා. හැබැයි අපිට මොනවා හරි අසම්පූර්ණතාවයක් වුණා. මේ විශ්වය අපිට ලබා දෙන්නේ ඒකට හේතුවක් මත. ඒක නිසා කිසිම වෙලාවක තමන්ගේ අනන්‍යතාවය පිළිබඳව චකිතයක් ඇති කරගන්න එපා. තමන් තාම හරිම ස්ථාවරව, හරිම ස්ථායී විදිහට තමන්ව පිළිගන්නට සූදානම් වෙන්නට ඕනේ. හැබැයි ඒ වගේම දැන් අපි හිතමු තරබාරු ශරීරයක් තියෙන කෙනෙක්. එයාට අවශ්‍ය නම් තමන්ගේ සිරුර කෙට්ටු කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ මුහුණේ පැහැපත් බව අඩු කෙනෙක්. එහෙම නැත්නම් අපි හිතමු කුරුලෑ තියෙන සමක් තියෙනවා කියලා මේ කුරුලෑ ඉවත් කරගන්නට අවශ්‍ය නම්. ඉතින් මේ වගේ දේවල් වලදී අපිට ශක්තිය නිවැරදිව භාවිතා කිරීමෙන් බලගැන්වීම සිදු කරගන්නට පුළුවන්. එතෙන්දී දරුවෝ මේ චිත්‍රූප වැවීම තමයි අපි භාවිතා කරන ටෙක්නික් එක. මේකට අමතරව තව ශක්ති විද්‍යාත්මක ක්‍රමෝපායන් තියෙනවා. ඒ දේවල් දරුවන්ගේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව හොරා පරීක්ෂාව සිදු කරන තමයි ඒ දේවල් නිර්දේශ කරන්නට ඕනේ. මොකද ශක්ති අවහිරතා නිසා මේ කුරුලෑ ආසාදනයන් නැතිවීමේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. තව බොහෝ දේවල් විවිධ දේවල් වලට බලපෑම් තියෙනවා. එතකොට ඒ දේවල් මට මෙහෙම පොදුවේ දරුවන්ට කියා දෙන්නට බෑ. නමුත් අපි සාමාන්‍යයෙන් පොදු ටෙක්නික් එක ගැන කතා කරමු. ඒ තමයි චිත්‍රූප මැවීම. එතකොට
චිත්‍රූප වැවීමේදී දරුවෝ මෙතෙන්දී පාවිච්චි කරන්නට ඕන ක්‍රමය තමයි එන් ගොඩක් වෙලාවට දරුවෝ කියන්නේ හිතන්නේ මන් දන්නේ නැහැ සමහර ගුරුවරු පවා මේක මේ විදිහට කියා දෙනවා කියලා සමහර දරුවෝ මාත් එක්ක කතා කරද්දී කියලා තියෙනවා ඒ දරුවන්ටත් මේක කියා දෙන්නට ඕන මේක මෙන්න මේ විදිහට කියන්නේ සමහර දරුවන් මගේ මූණේ දැන් කුරුලෑ නැහැ හරිද එහෙම තමයි යන හිතන්නේ මගේ මූණේ දැන් කුරුලෑ නැහැ ඒ කියන්නේ කුරුලෑ කියන එක ගැන ફોકસ කරන ඒ මගේ මූණේ දැන් කුරුලෑ නැහැ කියලා එහෙම තමයි යන හිතන්නේ ඒක වැරදි පුතේ ඒක වැරදි එහෙම හිතන්න එපා මගේ මූණේ දැන් කුරුලෑ නැහැ මට ලොතරැයියකින් මුදල් ලැබෙනවා මෙන්න මේ විදිහේ මේ විදිහට චිත්‍රූප මැවි මේ විදිහට හිතින් මේ මැනිෆෙස්ට් කරනකොට මේ වගේ දේවල් කිසිම වෙලාවක පාවිච්චි කරන්න එපා. ඔයාට මුදල් ලැබෙන්නේ කොහමද? ඔයා මේ මුදල් කොහොමද අරගන්නේ? මේ ක්‍රමවේදයන් ගැන ඔයා හිතන් දෙයක් නෝනේ නෑ. ඔයාගේ මූණේ දැන් තියෙන මේ කුරුලෑ තියෙන එක ගැන ඔයා දැන් හිතන් දෙයක් නෝනේ නෑ. ඔයා කරන්න ඕන දේ තමයි ඔයාට අවශ්‍ය කරන ඔයාව මවා ගන්න එක. පැහැදිලිද මං කියන්නේ? දැන් කුරුලෑ නෑ. කුරුලෑ දැන් මගේ සනීප වෙලා තියෙන්නේ. මොනාහරි ඔයාට මොනාහරි අපි හිතමු සමහර දරුවෙක්ට මොනාහරි රෝගී තත්ත්වයක් තියෙන. දැන් මේ රෝගේ මගේ සුවපත් වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි. Taman සාමාන්‍ය කෙනෙක් විදියට දකින්න. මේ රෝගය සුවපත් වෙලා තියෙන කියන එක දෙන්නේපා. එතකොට දැන් මේ අපි මේ කරන්නේ අපිට අවශ්‍ය විදියට අපේ ආධ්‍යාත්මික පරිසරය සකස් කිරීම සහ බලගැන්වීම. එතෙන්දී අපේ සංඛ්‍යාතයන් අපි නිවැරදි කරගන්නටයි මේ අපි එක එක සුසරතා ලබා ගන්න හදනවා. ඒකට අපි මේ පණිවිඩය ලබා දෙන්නේ මැනිෆෙස්ට් කරනවා කියන්නේ ඒක. අපි අපේ ගාව තියෙන ශක්ති විදිය, ඒ කියන්නේ ශක්ති සංඛ්‍යාතවල පවර් එක වෙනස් කරනවා. ඒකද මේ පවර් එක වෙනස් කරද්දී අපිව දැන් අපි මේ ඇතුළට දෙන පරිවිදයෙන් තමයි අපි ඔක්කොම සකස් කරන්නේ. දැන් ඒක උද කන්ෆියුස් වෙනවා. කත් මේ කියන්නේ කියලා හිතෙනවා. පැහැදිලි. ඒක නිසා මගේ මූණේ දැන් කුරුලෑ නැහැ කියන එක මේකට උත්තරේ නෙමෙයි. තමන් හරිම පැහැපත් ලස්සන කෙනෙක් විදිහට දකින්න. ඒක තමයි කරන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට තමන්ට මුදල් අවශ්‍ය නම් පිටුම කොටෙන් තමන් කෝටිපතිණියක් වෙන්න ලකේ. මට කෝටිපතිණියක් වෙන්න පුළුවන් මට ලොතරැයියකින් ලොතරැයියක් හැදෙනවාමයි කියලා හිතන්න බෑ. එහෙම හිතුව මොකද වෙන්නේ? තමන්ට මට දැන් ලොතරැයියක් හැදෙනවා කියන සමහර දරුවන්ට මුදල් ලැබීමේ ක්‍රමය අපිට හීනකින්වත් හිතන්න බැරි ක්‍රමයක්. ඒක දන්නේ ඒක තීරණය කරන්න විශ්වය. ඒ දරුවගේ ආධ්‍යාත්මික සැලැස්ම, ඒ දරුවගේ භෞතික සැලැස්ම, ඒ දරුවගේ අංග ලක්ෂණ විද්‍යාව, ඒ දරුවගේ බොහෝ දේවල් ඒකට බලපානවා. ඒ දරුව ඉන්න පරිසරය, ඒ දරුවා සම්බන්ධතා පවත්වා ගන්න ක්‍රම, විවිධාකාර ක්‍රම පදනම් කරගෙන විශ්වයයි තීරණය කරන්නේ. ඔබට නිවැරදිව මුදල් ගලාගෙන ඉන්නට ඕනේ කොයි විදිහටද? ඒක ඔබට තීරණය කරන්න බෑ. ඔබේ මූණේ කුරුලෑ තේදන ඔබ ફોકસ කරන්නේ නැහැ පොඩ්ඩක්වත් කුරුලෑවලට. ඔබ මේ වෙනකොට බොහොම සුවතාවේ බොහොම සැනසීම පුදුමාකාර සැනසීමක් තුළ බොහොම නිරෝගී සුවයෙන් ඉන්න කෙනෙක් විදිහට ඔබ දකින්නට ඕන. තර කුරුලෑ කියන ස්ට්‍රෙස් එකවත් ඒ ස්ට්‍රෙස් එක සහිත සිතුවිල්ලවත් තමන්ගේ හිතට යවන්න එපා. ඒක වැරදි. පැහැදිලිද? මම මේක කුඩා දරුවන්ගෙන් දැක්ක. මොකද ඒ දරුවට තිබුණේ ටිකක් ප්‍රබල ගැටලුවක්. ඒ ගැටලුව පිළිබඳව හැමදේම කියලා දෙලත් මම නැවත ඒ දරුවගෙන් හරියටම අවබෝධ කරගත්තද කියලා බලන්න නැවත ප්‍රශ්න කරනකොට ඒ දරුවා එකට ලබා දුන්න උත්තරේ සහ අන්තිමට මගෙන් අහපු ප්‍රශ්නේ ඒ දරුවට පැටලුණා කියලා මට හිතෙනවා. නැවත මට සිදු වුණා තව පැය භාගයක් විතර අරගෙන ඒක ගැන නැවත කියලා දෙන්න. ඉතින් සෞභාග්‍ය රන්දරට වැඩමුළුවේදී දරුවෙක් හරියටම අවශ්‍ය කරන මාර්ග උපදේශනය ලබා දෙනකම් මම කතා කරනවා.
සමහර විට පැයක් යනවා. පැය එකහමාරක් පැය දෙකක් වෙන්න පුළුවන්. ඒක මම තමයි තීරණය කරන්නේ. මට දැනෙන්නට ඕනේ දරුවා හරියටම අවශ්‍ය කරන මාර්ගෝපදේශනය සහ බලගැන්වීම ලබා ගත්තා කියලා. ඉතින් මට හිතුණා තව දරුවන්ට මේ ගැටලු උද්ගත වෙලා ඇති කියලා. තව දරුවෝ හරියට ශක්තිය භාවිත කරන්න මේ ගැටලුකාරී තත්ත්වයන් තුළ පොඩ්ඩක් අවහිරතා වලට ලක් වෙලා ඇති කියලා. ඒක නිසා තමයි මේ පිළිබඳව දරුවන්ට මතක් කරේ. දැන් මම හිතනවා මේ විදිය ගැටලුකාරී තත්ත්වයන් තුළ අභ්‍යාස සිදු කරමින් හිටපු දරුවෝ ඉන්නවා නම් මේව හදාගනින් කියලා. තමන්ට අවශ්‍ය කරන සාමාන්‍ය ක්‍රමයක තමන් දැකීම තමයි කරන්නට ඕන. අර ඍණභාවය පිළිබඳව ඒක දැන් හොඳ වෙලා තියෙන්නේ කියලාවත් හිතන් දෙන්න එපා. ඒක වැරදි. මගේ මුදල් ගැටලු දැන් නැති වෙලා තියෙන. එහෙම නෙමෙයි ගැටලු ගැන හිතන්නේ. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ ටික තමයි කියන්නට තියෙන්නේ. අවශ්‍ය දරුවන්ට ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව ලබා ගන්නට පුළුවන්. නැවත එවීම කරන්නේ ඔක්තෝබර් 9 වෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් 7 වෙනිදාට කලින් දරුවන් ඇනුම් ලබා දීම සිදු කරන්නට ඕන. ඉතින් ඔක්තෝබර් 7 වෙනිදා දරුවන්ට අවශ්‍ය කරන ඇනුම් ලබා දෙනකොට මාසයකට ඇති වෙන විදියට ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව ලබා ගැනීම කරන්න කියලා මතක් කරනවා. මොකද මම මාසයකට වතාවයි ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව දරුවන්ට සකස් කරලා බල ගැනීම සිදු කරලා එවන්නේ මගේ ආධ්‍යාත්මික කටයුතු වලට බාධාවත් නොවන විදියට. දෙවෙනි කාරණය තමයි හිරු එළියෙන් පිබිදුණු රොබරෝසියා මලක් මනි මොටිවේෂනල් නවල් දෙක. ඒ කියන්නේ මූල්‍ය අභිප්‍රේරණ නවකතාව. මේකෙදි සිද්ධ වෙන්නේ තමන්ට නොදැනීම තමන්ගේ ගාව තියෙන විවිධාකාර ඍණාත්මක මනෝභාවයන්, මුදල් ආකර්ෂණයට වැටබඳින විවිධාකාර ඍණාත්මක මනෝභාවයන් ඉවත් කරලා තමන්ව තමන්ගේ ආධ්‍යාත්මික පරිසරයේ මුදල් ආකර්ෂණයට බල ගැනීම. මේක වෙනස්ම විදියේ ක්‍රමවේදයක්. ඉතින් මේක සාමාන්‍ය නවකතාවක් නෙමෙයි. ඒ විදියට හිතන්න එපා. ඒක කියවනකොට උගලන්ට ඒක තේරෙවි. ඉතින් අවශ්‍ය දරුවන්ට ලංකාවේ හිටියත් විතරක් හිටියත් නවල් දෙක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ආශිර්වාද කොළඳුම් වට්ටෝරුවත් ලංකාවේ හිටියත් විතරද හිටියත් දරුවන්ට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අනිත් විශේෂිතම දේ තමයි සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සහන ක්‍රමවේදයක් යටතේ දරුවන්ට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. මුලින් සොයන හදන පාඨමාලාවක් විදිහට වැඩමුළුව අධ්‍යයනය කරන්න. ඊළඟට දරුවන්ට අවශ්‍ය නම් ඒ ඩොකියුමන්ට් එකක් අරගෙන මාත් එක්ක කතා කරන්න අවස්ථාව සැලසෙන විදිහට වැඩමුළුව දැන් සකස් කරලා තියෙන්නේ. ඉතින් අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම සහන කාලය තුළදී ව්‍යවසායක බලාගාරයට නිවැරදිව තමන්ගේ භාවය හසුරුවමින් ව්‍යවසායකත්වය තුළ ඉදිරියටම යන්නට දරුවන්ට උදව් කරනවා ව්‍යවසායක බලාගාරය. මේක දරුවන්ට හිතාගන්න බැරි විදිහට තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්නට මම හදපු මුළු ලෝකේම එකම ව්‍යවසායක බලාගාරය. මේ කන්සෙප්ට්ස් කිසිම දෙයක් කොහෙවත් නැහැ. ඉතින් අවශ්‍ය දරුවන්ට මේ සියලු දේ ලබා ගන්නට පුළුවන්. මේ හැමදේම දරුවෝ වෙනුවෙන් මම ලබා දෙන්නේ නිවැරදිව ශක්තිය හැසිරවීමෙන් අපිට යන්නට පුළුවන් දුර ඉතාම වැඩි. නිවැරදිව අපි ඒක ශක්ති කළමනාකරණය තුළයි ක්‍රියාත්මක කරගන්නට ඕනේ. ඒ දේවල් තමයි දරුවන්ට දෙන්න කියා දෙන්නේ. ඒ වගේම අන්තජාලයේ මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රමවේදය විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව දරුවන්ට දැනුම ලබා දෙන පාඨමාලාවට සහ බැහුම් පාඨමාලාවට අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ කාලයේදී සහන දීමනා යටතේ තමයි මේ සියලු දේ දරුවන්ට ලබා ගන්නට මම කටයුතු සැලසලා තියෙන්නේ. ඉතින් මේ සියලුම සේවාවන් ලබා ගන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන page එකේ link එක page එකේ තියෙන inbox පණිවිඩයක් එවන්න. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ආතර වැඩමුළුවටත් අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම මේ වැඩමුළු පාඨමාලා තියෙන දවසක් නිශ්චිත දිනයක් ඒම දැන් ඕනම වෙලාවකදී දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන් වැඩමුළු පාඨමාලාවලට. මේක කවද්ද පටන් ගන්න එහෙම අහන්න දෙයක් නැහැ. ඕනම වෙලාවකදී දරුවන්ට ලංකාවේ හිටියත් පිටරට හිටියත් තමන් කරන වැඩ රාජකාරි වලින් නිදහස් වෙලාවෙදී ඒ වැඩමුළු පාඨමාලා අධ්‍යයනය කරන්න පහසු වෙන විදියට දරුවන්ට මනසට කිසිම ගැළඹීමක් නැතුව හැමදේම සමබරව කරගන්න පුළුවන් විදියට තමයි සියල්ල සකස් කරලා තියෙන්නේ. ඒ අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. මේ ටික තමයි දරුවන්ට කියන්නට තියෙන්නේ. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන page එකේ link එක ශාරජ්‍ය සිම්පල් ලයිෆ් FP page එකේ link එක page එකේ inbox පණිවිඩයක් කියලා අවශ්‍ය
ඕනෑම සේවාවක් දරුවන්ට ලබා ගන්නට පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් මනි මොටිවේෂනල් නවල් එක දරුවන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකත් මතක් කරගන්න ඕනේ. ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව, ඒ වගේම ආශිර්වාද පළිඟු කට්ටලේ සහ හිරුමැණික් විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන්ට දම් පළිඟු පළගැන්වීම සිදු කරන ලබා දීම කරනවා. ඒ වගේම හිරුමැණික් අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට පුළුවන්. ප්‍රබලව තමන් වෙතට සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන්නට හිරුමැණික් දරුවන්ට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ටික දරුවන්ට මතක් කරගන්න ඕනේ. නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරමින් විශ්වයේ ප්‍රබලතම ශක්තිය ආකර්ෂණය, ඒ බලය තමන් තුළට ලබා ගන්නට සහ මේ විශ්වයට තමන් ප්‍රබල ශක්තිය සමග අනුනාද වෙන කම්පන වස්තුවක් විදිහට දැනුම් දෙන්නට අවශ්‍ය කරන විදිහට බලගැන්වීම මගේ දරුවෝ සියලුම දෙනාට ලබා ගන්නට හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. බොහෝම භක්තිමත් බොහෝම ලෙන්කතු හිත පිහිටවා ගනිමින් ඒ ශක්තිය ඔබ වෙතට ලබා ගන්න පුතේ. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාට.